ආයුබෝවන් සංස කිචන් YouTube channel එකට සියලු දෙනාම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා මම අද හදන්නේ පූරි ගිහින් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්නේ කියලා මුලින්ම අපිට අවශ්‍ය වෙන ආටා පිටි ග්‍රෑම් 150ක් පාන් පිටි ග්‍රෑම් 50ක් සීනි තේ හැඳි භාගයක් බේකින් පවුඩර් තේ හැඳි භාගයක් පොල් තෙල් තේ හැඳි එකක් ප්‍රථමයෙන්ම අපි ආටා පිටි 150 මේ විදිහට බෝල් එකකට එකතු කරගන්න ඕනේ. ඒකටම ලුණු ස්වල්පයක්. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 50ත්. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි භාගයත් පොල් තෙල් තේ හැඳත් එකතු කරන්න ඕනේ. අපි මේ පිටි මිශ්‍රණයට සීනි එකපාර එකතු කරන්නේ නැහැ. සීනි තේ හැඳි භාගයට මද රසනේ උණු වතුර තේ හැඳි දෙකක් මේ විදියට එකතු කරලා මෙන්න මේ විදියට හොඳින් දිය කරගන්න ඕනේ. මම මෙතන ගත්තේ සීනි තේ හැඳි භාගයයි. ඔයාලා කැමති නම් සීනි තේ හැඳක් ගත්තත් අවුලක් නැහැ. අපි අපේ ආටා පිටි එක හොඳින් කවලම් කර ගන්න ඕනේ ලුණු තැන් තැන් වලින් හිටින් නැති විදිහට. අපි දැන් පිටි එක කවලම් කරගෙන ඉවරයි දිය කරගත් සීනි ටික පොඩ පොඩ එකතු කරමු. අපි දැන් පිටි මෝලියක් හදා ගන්න ඕනේ. ඒකට අපිට වතුර අවශ්‍යයි. මද රසනේ වතුර මිලිලීටර 80ක්. දැන් අපි වතුර මෙන්න මේ විදියට ටික ටික දමා පිටි මෝලිය සාදා ගනිමු. ඒ වගේම පුංචි දෙයක් කියන්නම් පූරි සම්බන්ධව. ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක් තමයි පූරි කියන්නේ. ආට පිටි වලින් හදා ගන්නා පූරි වෑංජනයක් මගින් ආහාරයට ගන්න පුළුවන්. රසවත් ආහාරයක් වෙනවා. සැහැල්ලු ආහාරයක් විදියට දවසේ ඕනෑම වෙලාවක ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම තව පුංචිම් පුංචි දෙයක් කියන්න ඕනේ. අපේ මේ පූරි එක හදන්න ආට පිටිම ඕනේ නැහැ. පාම් පිටි වලින් උනත් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හොඳින් හදාගත් පිටි මෝලිය. මෙන්න මේ විදියට තමයි පිටි මෝලිය තියෙන්න ඕනේ. පූරි කියන්නේ ගොඩාක් රසවත් කෑමක්. ඒ වගේම ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක්. වෙනසකටත් එක්ක ඔයාලා ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම. අපි දැන් පිටි මෝලිය හදාගෙන ඉවරයි. අපි දැන් බෝල කඩා ගමු. මෙන්න මේ විදියට අපි පිටි බෝල කඩා ගන්න ඕනේ. ඒ වගේම පිටි බෝල ගොඩක් ලොකුවට හදාගන්න එපා. සාමාන්‍ය පොඩි බෝල හදාගන්න. මොකද ඒක ගොඩක් ලේසි අපේ පූරි රෙසිපි එක හදාගන්න. මම දැන් පිටි බෝල ටික හදාගෙන ඉවරයි. මම දැන් මේක විනාඩි 5ක් වහලා තියෙනවා. එතකල් අපි අල කරි එක හදාගමු. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියන්න ඕනේ. ඒකටම අපි ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, ඉඟුරු, රම්පෙ එකතු කරන්න ඕනේ. තෙල් ටික හොඳින් රත් වූ පසු අපි ලූණු ටික එකතු කරන්න ඕනේ. ලූණු ටික හොඳින් රන්වන් පාට වෙනතුරු බැදගත්තන් පස්සේ අපි ඒකට එකතු කරන්න ඕනේ ඉඟුරු. ඊට පස්සෙ සුදු ලූණු. ඒ වගේම අමු මිරිස් සහ රම්පේ කරපිංචා මේ සියල්ලම දමා හොඳින් කවලම් කරගන්න ඕනේ. හොඳින් කවලම් කරගත් පසු මං ඒකට එකතු කරනවා කහ, ලුණු, ඒ වගේම කැලිමිරිස් තේ හැන්දක්. මේ සියල්ලම හොඳින් කවලම් කරගත් පසු මම එකතු කරනවා අපේ අල ටික. මං අල ටික තඹගෙන තියෙන්නේ. දැන් මම අපේ අල කරි එක හදාගෙන ඉවරයි. අපි එහෙනම් යමු පූරි ටික හදන්න. මේ තියෙන්නේ මම විනාඩි 5ක් වහලා තිබුණ අපේ පිටි බෝල ටික. මුලින්ම අපි පිටි බෝලයක් මෙන්න මේ විදියට අරගෙන අතින් මෙන්න මේ විදියට පොඩ්ඩක් අපි රවුම් කරගන්න ඕනේ.
මෙන්න මේ විදිහට අපි රවුම් කරගත් අපේ පිටි බෝලේ අපි ඒකට දැන් පොල් තෙල් පොඩ්ඩක් තවරන්න ඕනේ. ගොඩාරියා පොල් තෙල් ගන්න ඕනේ නැහැ. යාන්තම් පොඩ්ඩක් තමයි දෙපැත්තේ ගා ගන්න ඕනේ. කැමති නම් අපිට මේකට පාම් පිටි හෝ ආට පිටි උනත් ගන්න පුළුවන්. නැත්තම් පොල් තෙල් තවරන්න පුළුවන්. මේ තියෙන්නේ පොල් තෙල් තවරාගත් අපේ පිටි බෝලේ. අපි දැන් රෝල් කරගමු. කැමති නම් පිටි බෝලේ රෝල් කරගන්න කලින් පාම් පිටි පොඩ්ඩක් වටේට ඉහන්න. ඒ ඉහලා අපේ පිටි බෝලේ තියලා රෝල් කරගන්නත් පුළුවන්. මම පාම් පිටි තවරන්නේ නැත්තේ පොල් තෙල් තවරපු නිසා. මට එක සමානව පූරි ටික හදාගන්න ඕන නිසා මම මෙන්න මේ කප්පයකින් ගාන්ට අපි කපා ගන්නවා. මම මෙන්න මේ විදියට ඔක්කොම ටික කපා ගන්නවා. ඒ වගේම අපි පිටි බෝල 6ක් හදාගත්තට අපිට 6ට වඩා අපිට පූරි හදාගන්න පුළුවන්. මම ඔයාලට තවත් එකක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට අතින් පොඩ්ඩක් රවුම් කරගෙන ඒකට අපි දෙපැත්තටම පොල් තෙල් පොඩ පොඩ ගා ගන්න ඕනේ. ඔයාල කැමති නම් පාම් පිටි හෝ ආට පිටි කවලම් කරගන්න පුළුවන්. ආට පිටි හෝ පාම් පිටි කවලම් කරනවා නම් පොල් තෙල් තවරන්න ඕනේ නැහැ. පොල් තෙල් නැතුව පිටි කවලම් කරා කිය රසයේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි මේක හොඳින් රෝල් කරගන්න ඕනේ. ගොඩක් තුනියටත් එපා, ඒ වගේම ගොඩක් ඝනකමටත් එපා. ගොඩක් තුනියටත් නැති, ගොඩක් ඝනකමටත් නැති විදියට තමයි පදම තියෙන්න ඕනේ. තුනි කරගත් අපේ පූරි එක කප් එකක් ආධාරයෙන් ගාන්ට කපාගමු. මම අරන් තියෙන කප් ජාතියෙන් වෙන්න ඕනේ නැහැ. ඔයාල ළඟ තියෙන සාමාන්‍ය කප් එකකින් මෙන්න මේ විදියට කපා ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ පූරි එක හදන්න. ඒ වගේම වැඩි වේදමක් යන්නෙත් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවක, ඔයාලට සුසු වෙලාවක මේක හදා ගන්න පුළුවන්. ගොඩක්ම මේ කෑම එක කන්නේ අල තෙල් දාලා, ඒ වගේම කඩල පරිප්පුත් එක්ක. අපි දැන් මේ ටික බැදගෙන එමු. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියන්න ඕනේ. මම වැඩිය තෙල් දාන්නේ නැහැ. සාමාන්‍ය තමයි තෙල් ගත්තේ. රත් වූ පසු මෙන්න මේ විදියට එක බෑගින් දමා ගන්න. පේනව නේද? හරිම ලස්සනට පිම්බිලා එනවා. ඒ වගේම ගොඩාරියක් වෙලා බැද බැද ඉන්නත් ඕනේ නැහැ. ඉතාමත් ඉක්මනින් අපිට මේක බැද ගන්න පුළුවන්. දැන් අපේ පූරි ටික මම හදාගෙන ඉවරයි. අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම ෆස්ට් ටයිම් තමයි පූරි රෙසිපි එකක් ට්‍රයි කරේ. හරි අමුතුම රසක් තියෙන්නේ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ පූරි එකේ හරි අමුතුම රසක් තියෙනවා කියලා. වෙනදා වගේම ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් මට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. සංසි කිචන් YouTube channel එකට ඔයා අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. එතකල් මගේ යාළුව පරිස්සමින් ඉන්නවා.